අපේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ ව්‍යවසායකත්වයේ සඳහා අවශ්‍ය සහාය ලබා දීම. ඒ සඳහා ජනතාව උනන්දු කරවන්න නම් ව්‍යවසායකින් තමන්ගේ හැකියාවන් ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා ඒ තැන්වලට හොයාගෙන ගිහිල්ලා පෙන්වන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ නිසා අනුරාධපුර මහදිසාපති ජනක ජයසුන්දර මහත්මයා, ඒ වගේම සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහත්මයා ඇතුළු පිරිස මේ දිනවල අනුරාධපුරයේ හොඳ ව්‍යවසායකින් හමු වෙන්නට යනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යවසායකින්ගේ නැගීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෑත කාලීනව දැකිය හැකි සුවිශේෂී ප්‍රවණතාවක්. එළවලු පළතුරු නිෂ්පාදනය විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් සිදුකරන සාර්ථක ව්‍යවසායකින් රැසක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සාර්ථකව සිය ව්‍යාපාරයන් සිදු කිරීම සතුට දනවන්නක්. එම ව්‍යවසායකින් අතරින් අද අවධානය යොමු කරන්නේ අපනයනය වෙළඳපොළ ඉලක්ක කරගත් අඹ වගාකරුවන් දෙදෙනෙකු පිළිබඳව. ඉන් පළමුවෙන්නා නමින් ශ්‍රීලාල් වීරසිංහ මහතා. මැංගිපෙරා නමින් ඔහු කෘෂි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. අනුරාධපුර පානියන් කඩවල ප්‍රදේශයේ අක්කර 30කට අධික භූමියක සාර්ථකව අඹ වගාවක් පවත්වාගෙන යන ශ්‍රීලාල් මහතා එහි සාර්ථකත්වයේ හේතුවෙන් දෙස් විදෙස් සම්මාන කිහිපයකටම උරුමකම් කියන තැනැත්තෙක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කැපවීම වෙනුවෙන් ඔහුට ලැබුණු ආසන්නතම ඇගයීම වන්නේ 2022 වසරේදී උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලය මගින් ලබා දුන් විශිෂ්ටතම කෘෂිකාර්මික ව්‍යවසායකයාට හිමි සම්මානය දිනා ගැනීම. නව තාක්ෂණික දැනුම නිසිව යොදා ගනිමින් ඉතා මනරම් පරිසරයක් තුළ TJC කරත කොළඹන් මෙන්ම විලාට් අඹ වගාකර ශ්‍රී ලාල් මහතා විශාල ආදායමක් ලබමින් සිටිනවා. ආසියානු සහ අරාබි රටවල් ඉලක්ක කර ගනිමින් ගුණාත්මක තත්ත්වයේ අඹ අපනයනය කිරීම සිදු කරන මෙම කෘෂි ව්‍යාපාරය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතික ලක් ව්‍යාපාරයක්. පළතුරු වියලීමෙන් පසු ඇසුරුම් කර දෙස් විදෙස් වෙළඳපොළට නිකුත් කිරීමද මෙම ව්‍යාපෘතිය තුළ සාර්ථකව සිදු කරනවා. මෙම අඹ වගාවන් නිරීක්ෂණය කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් මහදිසාපති ජනක ජයසුන්දර, සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද යන මහත්වරුන් මෙන්ම උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් PB දිසානායක මහතා එහි පැමිණියා. බොහෝ අයට ගොවිතැන සඳහා උත්තේජන සපයන තවත් එවන් අඹ වගාවක් අපට හමු වුණේ මැදවච්චය කුඩාවැව ප්‍රදේශයෙන්. අක්කර 30ක පමණ භූමියක අඹ වගා කරන මෙම තැනැත්තා නමින් සමන් සිරිවර්ධන නම්බනවා. මුලින්ම යුද හමුදා සේවයේ නිරතව පසුව රාජ්‍ය සේවයට එක්ව කලකට පසුව ඉන්ද ඉවත් වූයේ සාර්ථක අන්දමින් පූර්ණ කාලීනව ගොවිතැන් කිරීමේ අපේක්ෂාව ඇතිව. අද වන විට ඔහු තම ඉලක්කයේ සපුරාගෙන තිබෙනවා. ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිකර දෙමින් සමන් මහතා සිය වගා කටයුතු සාර්ථකව සිදුකර තිබීම ශක්තියෙන් නැගී සිටීමට වෙරදරන ඕනෑම අයකුට ඉමහත් ආදර්ශයක්. 2007 වසරේ ආරම්භ කළ අඹ වගා කිරීමේ ව්‍යාපෘති හරහා වාර්ෂිකව මිලියන 15කට අධික මුදලක් ඉපයිය හැකි බවයි සමන් මහතා පවසන්නේ. ඔහුගේ මෙම ව්‍යායාමයේ වෙනුවෙන් උතුරුමැද පළාත තුළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන තැනැත්තා හැටියට සම්මානද හිමිව තිබෙනවා. ඔහුගේ කෘෂි ව්‍යාපාරය උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලය මගින්ද ඇගයීමට ලක් වූවක්. ව්‍යවසායකින් වෙනුවෙන් රාජ්‍යාංශයේ නිටුවිය යුතු සේවාවන් රැසක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිට අදාළ පාර්ශව දැනුවත් කිරීමට ඇති උනන්දුව නිසාම අනුරාධපුර මහදිසාපති ජනක ජයසුන්දර මහතා මෙම විවිධ ව්‍යවසායකින්ගේ ක්ෂේත්‍රවලටම ගොස් ඔවුන්ව හමුවීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්මාන්තය තුළින් මෙරටට විශාල විදේශ විනිමයක් රැගෙන ඒමට නම් එම ක්ෂේත්‍රවල නිරතවන පිරිස් වැඩි කළ යුතුව පවතිනවා. එමෙන්ම නිසි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ගොවි කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය වනවා. මේ සියල්ල සම්බන්ධයෙන් වන සැබෑ පෙළඹවීමක් ලබා ගැනීමට මෙබඳු කෘෂි ව්‍යාපාර මනා ආදර්ශයක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අදහසයි.